අමතෙ මේ කොච්චර ගන්න හිටියද අම්මා අවුරුද්දක් හිටියා පුතේ ඔය දරුව දෙන්නව ඔව් මගේම දරුව දෙන්නෙක් වගේ තමයි හිටියේ ඔව් ඇඳුම් ටික ඔක්කොම ලේස්ති කරලා නේද ගෙනියන්න හිට ඔක්කොම ගෙනියන්න හරි කරලා තියලා බෑග් එක දාගන්න විතරයි තියෙන්නේ අර අතන බඩු తిන වෙන බතන උඹ තියන අර මේ මේස උඩක් තියෙනවා ඔව් ඔරු
ඊයේ උදේද ගියේ කොයි වෙලාවද හරි හිටියේ? කොයි පාගිය ඇති පුතා ගියේ අම්මා මගේ වයරට එපා මේ අවු වෙලා වයරට එපා. ඔව්. 11ට විතර ඉති ගියේ. ඒ වර මං කොයි යන්න එපා මේ 11ට ආවේ කොහෙද යන්නේ මේ? මේ ආවේ හවසට යන්න යන දිහව කියලා මං ඒ කිව්වා. ඔව්. ඒ කියද්දි ගේ අටේ කනට ගිහින් එන්නම් කියලා දෙන්නත් එක ගියේ. හ්ම්. ඒ ගියේ ටිකක් වෙලා යනකොට දෙකට විතර පුතා එවිලා කිව්වා මේ ආච්චි නාලක මම එම වාහනේක හැප්පිලා කියලා මං කෝ අනේ බොරු කියන්න එපා කියලා මං එහෙමයි කිව්ව පුතේ. ඒ කියලා ඉවරලත් මං කෝ එනම් පුතා දුවලා ගිහින් බලලා එන්නකෝ මං කඩේ ගාවේ ඉන්නම් කේවලා ඉදියි පාර ගිහලා කඩේ ගාවට ගිහිල්ලා ඉන්නකොට මට දැන් ඉවසගෙන ඉන්න බෑ පුතේ මං එපාර පාරට ගිහලා ඉබිබි වන්න අනේ වැටෙනවා නම් නැගිටලා හරි එයිනේ කියලා බල බල හිටිනකොට මෙතන මේ කරුණාතිලක පුතාලේ දුවක අඬාගෙන එනවා නැන්දා ඒ තුන් දෙනාම මැල්ලා කියලා. ඉතින් පුතේ හිටපපෝ තියාගෙන ඉන්න පුළුවන් දා හෙට දරුවා මෙන්න තියෙන දවස. මට ඇවිල්ලා ගියා මගේ මාමා. මම මගේ මාමා. ඔහොම ඉන්න බලන්න ඉන්න ඔහොම. ඔහොම යන්න ඔතන දෙන්න එපා. ඔහොම යන්න ඔතන යන්න. දැන් ගෙනියන්නේ නැහනේ ඔහොම බලන්න ඉන්න පස්සේ ආපහු බලන්න. ඇල් කට්ටි පොඩ මේ කිව්වා මං ගත්ත පුතා අම්මෙන් තමා මං ආය වන්දින අපට කාදා මන්න ආයනා පුතා අම්මට මට වැන්ද මං අපට වන්දින්නේ නෑ පුතා.